අද දෙරණ සත්‍ය ප්‍රථමයෙන් ප්‍රවෘත්ති සංස්කරණය තුෂාර සපුතන්ත්‍රි ප්‍රකාශය ලහිරු ජයවර්ධන අද දෙරණ ප්‍රධාන පුවත් සිරස්තල දේශගුණික විපර්යාස සමරුවට සහභාගී වීමට ජනපති අද ඩුබායි රාජ්‍යට වරාහි සේවකයෝ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට සැරසෙයි වැඩපලන පොලිස්පතිගේ නම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට සම්පූර් වැවක දියනෑමට ගිය තරුණයෙකු කිඹිලෙකුට හැගනි අමෙරිකානු රාජ්‍ය ලේකම් ඊශ්‍රායලයට අද දෙරණ දේශීය පුවත් එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳව සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඩුබයි රාජ්‍ය බලාපොරොත්තු යාමට නියමිතව තිබෙනවා. අද දිනේ ජනාධිපතිවරයා ඩුබයි බලාපොරොත්තු යාමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශයේ සඳහන් කළේ. එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුව රාජ්‍ය නායකින්, රාජ්‍ය පෞද්ගලික අංශ නියෝජිතින්, පරිසරවේදීන් සහ විද්වතුන්ගේ සහභාගීත්වයෙන් අද දිනේ සිට දෙසැම්බර් 12 වන දින දක්වා ඩුබයි එක්ස්පෝ නගරයේදී පැවැත්වීමට නියමිතයි. අවධානමට ලක්විය හැකි සහ සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා වූ දේශගුණික යුක්තිය සංසදයේ ක්‍රියාත්මක කිරීම ඇතුළු යෝජනා තුනක් ශ්‍රී ලංකාව විසින් මෙම සමුළුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ. මෙවර සමුළුව සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග ආණ්ඩුපක්ෂය නියෝජනය කරන අමාත්‍යවරුන් තිදෙනෙකු සහ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් තිදෙනෙක් සහභාගී වනවා. එමෙන්ම එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමරුවට රජයේ වේදවකින් තොරව තරුණ නියෝජිතීන් 20 දෙනෙකු සහ බලශක්ති හා පරිසර ශාස්ත්‍රයේ ව්‍යාපාරිකයින් හා මාධ්‍ය කණ්ඩායමක්ද සහභාගී වීමට නියමිතයි. මේ අතර ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මේ වසරේදී රුපියල් බිලියන 7ක මුදලක් මහ භාණ්ඩාගාරයට ලබා දී ඇති අතර ඉන් රුපියල් බිලියන 4ක් ඊයේ පසුරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත නිල වශයෙන් බාර දී තිබෙනවා. කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනෝජ නායකකාර මහතා විසින් ඊට අදාළ චෙක්පත ජනාධිපතිවරයා වෙත බාර දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශයේ සඳහන් කළේ. මීට පෙර අවස්ථා කිහිපයකදී ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් මහ භාණ්ඩාගාරයට රුපියල් මිලියන 3382ක මුදලක් ලබා දුන් අතර එක් වර්ෂයක් තුළ රුපියල් බිලියන 7ක මුදලක් ලබා දීමේ පළමු අවස්ථාව මේ ලෙසයි සැලකෙන්නේ. රටේ පවතින ආර්ථික තත්ත්වය සැලකිල්ලටගෙන රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවීමට අත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගැනීමට ඇතුළු අත්‍යවශ්‍ය කටයුතු වෙනුවෙන් මෙම මුදල් ලබා දී තිබෙනවා. The big story. වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශවන්ත තෙන්නකෝන් මහතා පත් කිරීම සම්බන්ධයෙන් ව්‍යවස්ථා සභාව දැනුවත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවරගෙන තිබෙනවා. ඊයේ පසුරුවේ වැඩබලන පොලිස්පතිවරයාගේ නම තමාට ලැබුණු බවයි කතානායක මහින්දයාපා අභිවර්ධන මහතා අද දිරණ කළ විමසීමකදී සඳහන් කළේ. යනුව කඩිනමින් ව්‍යවස්ථාදායක සභාව රැස්වී වැඩබලන පොලිස්පතිවරයා පත් කිරීම සම්බන්ධයෙන් තීරණය කිරීමට බලාපොරොත්තු වන බව කතානායකවරයා සඳහන් කළා. පොලිස්පති දුරේ කටයුතු කළ සීඩී වික්‍රමරත්න මහතාට ලබා දුන් සේවා දිගුව පසුගිය 24 වනදා අවසන් වීමත් සමග පොලිස්පති දුරේ පුරප්පාඩු වී පැවතුණා. දින කිහිපයක් පුරප්පාඩුව පැවති පොලිස්පති දුරේ වැඩබැලීම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ දිනේ නම් කරනු ලැබුවා. යනුව මාස තුනක කාලයක් සඳහා වැඩබලන පොලිස්පතිවරයා ලෙස බස්නාහිර පළාත වාරව කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් මහතා පත් කර තිබෙනවා. මේ අතර නව වැඩබලන පොලිස්පතිවරයා පත් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව බරපතල අර්බුදයකට පත්ව ඇති බවයි පෙරටුගාමී සමාජවාදී පක්ෂ අධ්‍යාපන ලේකම් පොබුදු ජාගඩ මහතා පැවසුවේ. පොලිස්පතිවරයා පත්කිරීම සඳහා වන බලය තියෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව. පොලිස්පතිවරයා පත් කරන්න ආණ්ඩුව ඇතුළෙම ඉන්න කණ්ඩායම් දෙක, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කණ්ඩායම සහ රනිල් වික්‍රමසිංහගේ කණ්ඩායම බලපොරේක නිරත වෙලා ඉන්න. මේ බලපොරය ඇතුළේ දැන්ට පොලිස්පතිවරයා නම් කිරීම සඳහා හදලා තියෙන පාර්ලිමේන්තු ව්‍යූහය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව බරපතල අර්බුදයකට ගමන් කරලා තියෙනවා. කියන්නේ විපක්ෂයේ සුළු පක්ෂ අතරින් පත් කරන නියෝජිතය තාම පත් කළා නැහැ. එතකොට පහුගිය කාලේ රනිල් වික්‍රමසිංහ විවිධාකාර නාම යෝජනා එවුවා පොලිස්පතිවරයා සඳහා. එතකොට ඒවට අනුමැතියක් ලැබිලා නැහැ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව. දැන් ඒකට උත්තරේ විදිහට දාලා තියෙන්නේ දිගටම වැඩබලන පොලිස්පති. පොලිස්පතිවරයා පත් කරගන්න බෑ.
big story. වැඩ වැඩ නොකිරීමට විරෝධය පළ කරමින් එළමෙන සතියේ සිට වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරත වන බව සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමේ පවසනවා. සාමූහික කිවිසුමක් කරහා වරාය සේවකීන්ට වැඩ වැඩ කිරීම පසුගිය ඔක්තෝබර් 23 වන දින රැස්වූ කැබිනට් මණ්ඩලයේ තීරණයකට අනුව අත්හිටවනු ලැබුවා. ඒ අනුව වරාය සේවකීන්ට වැඩ වැඩ කිරීමේ ගැටලුවක් මේ වන විට පැනන ගිය අතර ඒ සම්බන්ධයෙන් ඊයේ දිනේදී සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමේ සභාපතිවරයා හමු වී සාකච්ඡා සිදු කළා. කෙසේ වෙතත් එම සාකච්ඡා අසාර්ථක වූ බවයි සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමේ ප්‍රධාන ලේකම් නිරෝෂන් ගොරකාගේ මහතා සඳහන් කළේ. වරාය සේවකයන්ට වසර 3කට වරක් වැටුප් වැඩි කිරීම නියමිතව තිබෙනවා. 2024 ජනවාරි 1 වෙනිදා ඉඳලා 2027 දෙසැම්බර් 31 දක්වා කාලය සඳහා අවුරුදු 3කට. මෙන්න මේක පහුගිය ඔක්තෝබර් මාසේ 23 වෙනිදා කැබිනට් මණ්ඩලය ගත්ත තීරණයක් නිසා මේ වෙනකොට වැටුප් සාකච්ඡා වරාය තුල ඇනහිල්ල තිබෙනවා. මෙන්න මේ සම්බන්ධයෙන් තමයි අද වරාය සභාපතිතුමාත් එක්ක සාකච්ඡා කරේ. සාකච්ඡාව අසාර්ථකයි. සභාපතිතුමා අපිට ප්‍රකාශ කරේ එතුමාගේ සීමාව ඇතුළේ එතුමාට කරන්න දෙයක් නැහැ. මේක කැබිනට් මණ්ඩලය ගත්ත තීන්දුවක්. ඒ නිසා ඔවුන්ට කරන්න දෙයක් නැහැ කියන කාරණේ තමයි සභාපතිතුමා ප්‍රකාශ කරේ. ඒ නිසා අපිට සිද්ධ වෙනවා ලබන සතියේ සිට වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළමෙන්න. අපි සූදානම් ලබන සතියේ සිට 2024 ජනවාරි 1 වෙනිදා සිට වැඩි යුතු වරාය සේවකින්ගේ වැටුප ලබා ගැනීම සඳහා අරගලයට සූදානම්. මෙතර පවතින ආර්ථික අර්බුදය හමුවේ දැඩි ලෙස පීඩාවට පත්ව ඇත්තේ ස්ථිර වැටුප් ලබන සේවකින් බවයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික KD ලාල්කාන්ත මහතා පැවසුවේ. ජීවන විදම වැඩි වෙලා ඒකට අනුව වැටුප් වැඩි කරපන් කියපු ගමන් එනවා ඔක්කොම පොළුසගෙන දේශපාලඥයෝයි ජනමාධ්‍යයි ආර්ථික විශේෂඥයෝයි එක එක පඬිතුයෝ මේ මේක වැඩි කරගත්තා කියලා මේ ජීවිතේ මහ ලොකු වෙනසක් වෙනවා නෙමෙයි. කුලී වැඩ කරන කෙනා, පොල් ගහේ නගින කෙනා, සැලුන් එකේ වැඩ කරන කෙනා, මේසන් වාසුන්නයා ඔක්කොම උසගත්තා නම් ජීවන විදීම නෑකට අපෙත් උසබල්ලා. අපේ උරුසමිති ව්‍යාපාරේ නායකවත් වෘත්තීය සමිතිවත් හරියට මේක සමාජගත කරගෙන නැහැ. 20,000 ඉල්ලලා අපේ ෆයිට් එක අපි දිගටම ගෙනියන්න ඕන. මොකද අනිත් අය ජීවන වේදම වැඩි වෙනකොට ඒගොල්ලන්ගේ ගාන වැඩි කරගෙන ඉවරයි. ඒ හින්දා තමයි කියන්නේ වැඩ කරන වැටුප් ශ්‍රමිකයාගෙන් තමයි හූරගෙන කන්නේ අන්තිමට. වැඩිය එතනම නම් මුළු ජීවිතේම කපාදු වෙලා තියෙනවා. සම්පූර් තොඩුවන් කුලම වෙවේ දේනෑමට ගිය තරුණයෙකු කිඹුලක විසින් දැහැගෙන ගොස් තිබෙනවා. ඒ දහවල් අදාළ තරුණයා වැවේ දියනෑමට ගිය අවස්ථාවේ මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ. ප්‍රදේශවාසීන් එක්ව අදාළ තරුණයා කිඹුලාගෙන් මුදාගෙන ඇති අතර ඒ වන විටත් ඔහු මියගොස් ඇති බව සඳහන්. මෙලෙස මියගොස් ඇත්තේ තෝපුර පාටලීපුරම් ප්‍රදේශයේ පදිංචිව සිටි 20 වරුදි තරුණේ. මෙ අතර පුස්සැල්ලව මයිප්පල ප්‍රදේශයේදී විදුලි සැර වැදී කුඩා දැරියක් ඇතුළු දෙදෙනෙක් මියගොස් තිබෙනවා. එළවලු කොටුවක් සතුන්ගෙන් ආරක්ෂා කිරීම සඳහා ඇද තිබූ අනවසර විදුලි රැහැනක පැටලී මෙම අනතුර සිදු ඇති බවයි පොලිසිය සඳහන් කළේ. අනතුරින් මියගොස් ඇත්තේ අවුරුදු 2 මාස 8ක් වයසදී කුඩා දැරියක් සහ 32 වරුදි පුද්ගලයෙකු බව සඳහන්. අන්ඩුවේ මෙන්ම ජනතාවගේ ක්‍රියාකලාපයේ සම්බන්ධයෙන්ද තමා කළ කලකිරීමට පත්ව ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා පවසනවා. මේ හේතුවෙන් ඉදිරියේදී ක්‍රියාකාරී දේශපාලනයෙන් සමුගැනීමටද තීරණය කර ඇති බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ. අමාත්‍ය දුර සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැකූ පැනයකට පිළිතුරු ලබා දෙමින් විමලවීර දිසානායක මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා. ඒව අකමැත්ත කැමති නෙමෙයි. මං ඒ ගැන ලොකු බලාපොරොත්තුවක් නැහැ. මං කියලා දෙනවානේ මම ආයේ ඡන්ද ඉල්ලන්නේ නැත. ඡන්ද ඉල්ලන කට්ටියට ඇමරිකන් සුපර් කවන්නේ නැහැ. මාසදාට මම මැජික් පෙන්වන්න නැහැ. ඇමරිකන්වක් කරා. ඉතින් ඡන්ද ඉල්ලන්නේම නැද්ද? නැහැ ඉල්ලන්නේ. මම ගෙදර. පාලිංවත් වෙනවා. ඔව් මම කේල් කට්ටියක් ඉඳගෙන තියෙනවා. වැනිලා කට්ටියකුත් ඉඳගෙන තියෙනවා. ඒ ටිකට සාර්ථක කරගෙන ඉන්නවා. දේශපාලනයේ සමුගන්නේ කලකිරීමෙන්ද? ඔව් බරපතල ජනතාව ගැන කලකිරුණා. ආණ්ඩුව ගැනත් යම් කලකිරීමක් නෑ කියන්න ඕන නෑ නිකන් බොරුවට. ජනාධිපතිතුරු අගමැතිතුරු හැදුවා. ඉතින් ඒ ඔක්කොම හදලා අවසානයේ මම ගෙදර යනවා. ඉන්න තැනක් නැතුව යන්න වාහනයක් නැතුව ජීවත් වෙන්න මගක් නැතුව මං ගෙදර ඊට පස්සේ මේ රටේ මාධ්‍ය කාර්යාලේ ඔක්කොම ගෙදලා හරු හරු කියලා ගානවා ලස්සනට කියනවා ඔය පාර්ලිමේන්තු ඉන්න ඔක්කොම හරු කියනවා. ළමා අපයෝජනාවම කිරීම සඳහා සමාජ පරිවර්තනයක් අවශ්‍ය බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසනවා. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ළමා අපයෝජන වැඩිවීමට සමාජය පිරිහීමද ප්‍රධාන සාධකයක් වී ඇති බවයි. ළමාලිංගික අපයෝජනයට තිත යන මැයින් ඊ රාත්‍රී ටීවී දෙරණ ඔස්සේ විකාශය වූ අලුත් පාර්ලිමේන්තුව වැඩසටහන දැක්වමින් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළා.
පළවෙනි එක නූගත්. අපි බලපුවාම වැඩි වශයෙන් නූගත්කම බලපාලා තියෙනවා. දෙවෙනි කාරණේ විදියට මම දකින්නේ මද්ද්‍රව්‍ය. ඒකත් මේකට එක සාධකයක් බවට පත් වෙලා තියෙනවා. මේකට තුන්වෙනි කාරණේ විදියට මම දකිනවා සමාජ මාධ්‍ය. සමාජ මාධ්‍යෙන් ඉතාමත්ම බරපතල විදියට සමාජයේ දරුවන්ගේ මනස විකෘති කරන්න, ඒ වගේම අපරාධකාරයෝ නිර්මාණය කරන්න සමාජ මාධ්‍ය බලපාලා තියෙනවා. හතරවෙනි කාරණේ තමයි දෙමව්පියන්ගේ තිබෙන නොසලකිලිමත්කම. තමන්ගේ දරුවන් කෙරෙහි අවධානය යොමු කළ යුතු ප්‍රමාණයට අවධානය යොමු නොකිරීම. හැම පැත්තෙම පිරිහිච්ච අයාලේ යන සමාජ ක්‍රමය. මේ සමාජ ක්‍රමය තුළ මට රි දෙන්නේ මගේ දරුවට හානියක් වුණොත් විතරයි. අනිත් මිනිස්සුගේ දරුවට හානියක් වුණේ කියලා ඒක බරපතල ගණන් ගන්න මිනිස්සු අපේ සමාජයේ අඩුයි. ඒක තමයි සමාජයක් කඩාවැටීමට බලපාන්න පුළුවන් ප්‍රබලතම සාධකය. එම වැඩසටහන සමග එක් වූ රාජ්‍ය මාතේ ගීතා කුමාරසිංහ මහත්මිය සඳහන් කළේ දරුවන් සිටින මව්වරුන් විදෙස් රැකියාව සඳහා යොමු වීමේදී දැනට පවතින නීති සංශෝධනය කළ යුතු බවයි. දැන් අපේ නීති හැටියට අවුරුදු දෙකේ ළමයෙක් ඉන්නවා නම් ඒගොල්ලන්ට යන්න පුළුවන්. මං හිතනවා ඒක වැරදි කියලා. අඩුම තරමින් දරුවට අවුරුදු පහක් වෙනකල් අම්මා කෙනෙක්ගේ රැකවරණේ ඕනේ. අම්මා කෙනෙක් ගෙදර ඉන්න ඕනේ. අම්මා බලා ගන්න ඕනේ. මිනිස්සු ආර්ථිකව ඇති ප්‍රශ්න හමුවේ තමයි තමන්ගේ දරුවව ආච්චිට 100ට ළඟම ඥාතියට බාර දීලා සැමියාට බාර දීලා රට යනවා. අද බලනකොට පොලිසියවල වාර්තාවලින් ළඟම ඥාතිය අතින් තමයි දරුවට වඩාත් අතවරයක් වෙන්නේ. මෙතර ගෑනු දරුවන් මෙන්ම පිරිමි දරුවන්ද අපයෝජනයන්ට ලක්වීම සිදුවන බවයි ජාතික ළමා රක්ෂණ අධිකාරියේ සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදේ කුමාර අමරසිංහ මහතා පැවසුවේ. අපේ සමාජයේ සාමාන්‍ය මතයක් තිබෙනවා මේ ගැහැණු දරුවෝ තමයි ලිංගික වශයෙන් අපයෝජනයට ලක් වෙන්නේ කියන කාරණා. හැබැයි ඒ අපේ තේරුම් ගත යුතු කාරණයක් තමයි සමාජයේ සිදුවෙලා වාර්තා නොවී සැඟව තිබෙන කාරණා. ඒ වගේම නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට වාර්තා වෙන තොරතුරුත් බැලුවහම ගැහැණු දරුවෝ වගේම පිරිමි දරුවෝත් විවිධ ආකාරයේ ලිංගික අපයෝජනයට ලක් වෙනවා. ළමා ලිංගික අපයෝජනයේ විවිධ ස්වරූපයන් තිබෙනවා. මම හිතන්නේ මහජනතාව ඒ දැනගත යුතුයි, විශේෂයෙන්ම දරුවන් දැනගත යුතුයි. මොකද බොහෝ දරුවෝ දන්නේ නැහැ තමන් අපයෝජන ලක්ුණ බවවත් අඩුම වශයෙන් දන්නේ නැහැ. අපිට වාර්තා වෙලා තිබෙනවා පසුගිය වසර කීපයක් දිහා බැලුවාම අවුරුදු 2 3 වයසේ වගේ දරුවෝ පවා ලිංගික අතවරයට ලක් කරලා තිබෙනවා. ඒ දරුවෝ දන්නේ නැහැ තමන් අපයෝජන ලක්ුණු බව. ඒ වගේම අපේ සාම්ප්‍රදායික අදහස් තිබෙනවා සමාජයේ පිරිමි දරුවන්ට අපයෝජන ලක්ුණාට කමන්නේ අපි ගැහැණු දරුවෝ රැක ගන්න ඕන. මේවා එක්තරා ආකාරයකින් තාම නරක සමාජ අපගමනයට හේතු වෙන මත. ඒ නිසා ආකල්ප වෙනසකුත් අවශ්‍ය වෙනවා මේ කාරණය සම්බන්ධයෙන්. ලබුණු සම්බන්ධ ප්‍රවෘත්ති වාර්තාකරණයේදී යම් සීමාවන් පනවා ගැනීමද වැදගත් බව අලුත් පාර්ලිමේන්තුව වැඩසටහන දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහල් තල්දුව මහතා සඳහන් කළා. ළමයින් සිදු කරන අපරාධ සහ ළමයින්ට සිදු වන අපරාධ සම්බන්ධව මාධ්‍ය වාර්තාකරණයේදී යම්කිසි ආකාරයක ස්වයං සීමාවක් ඇතුව කටයුතු කිරීමේ හැකියාවත් මම හිතනවා විශාල සේවයක් කරන්නට පුළුවන් ඒ හරහා. මොකද මේ තුළ දැන් උදාහරණයක් විදිහට ළමයෙක් සියදිවි නසා ගත්තා කියලා පුවත්පතක වාර්තා වුණාට පස්සේ ඉදිරි දින කීපය තුළ සියදිවි නසාගෙන කීපයක් කරන ළමයින්. ළමයා කරන විදිහ බලනවා, ඊළඟ ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා බලනවා, කරපුවා තියෙනවා. එතකොට ළමයා මේක බලනවා කොහොමද මේක කරගන්නේ කියලා. ඒ නිසා මම හිතනවා අපිට මේක තාමත් වැදගත් කාරණයක් වෙයි. ඔබලට යම් ශාකාරයක ඒ සම්බන්ධයෙන්ත් අවධානයක් යොමු කරන්න පුළුවන්. අද දිරණ කෙලිබිම සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවතුන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තිබෙන දිනයයි. ඒ දිනේ තරගය නතර කරන විට සිය පළමුවෙනිම ක්‍රීඩා ක්‍රමයෙන් සිරි නවසීලන්ත කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 266ක් ලබා සිටියා. බංග්ලාදේශ කණ්ඩායම පළවෙනිම සඳහා සියලු ක්‍රීඩකින් දැවී ලකුණු 310ක් ලබා ගැනීමට සමත් වුණා. ඒ අනුව නවසීලන්ත කණ්ඩායම බංග්ලාදේශ පළවෙනිමට වඩා කඩුලු 2ක් අතතේව ලකුණු 44ක් පිටුපසින් පසු වෙනවා. අද දිනන විදේශ පුවත්. අමරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කින් ඊශ්‍රායලයේ වෙත පැමිණ තිබෙනවා. අද උදෑසන ඔහු ටෙල් අවිව් නගරයේ වෙත පැමිණ ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මෙම සංචාරය තුළදී ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා හමාස් සටන්කාමීන් අතර පවතින සටන් විරාමය සහ ගාසා තීරයට මානුෂීය ආධාර සැපීම සම්බන්ධයෙන් ඊශ්‍රායෙල් නායකයින් සමග සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා. ගාසා තීරයේ සටන් විරාමය පත්කර අදට දින 6ක් ගත වෙනවා. අද දිරණ ප්‍රවෘත්ති සමාප්තයි. මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය 10:12. අද දිරණ පැය ප්‍රවෘත්ති ප්‍රකාශය පෙරවරු 8ට බලාපොරොත්තු වන්නේ.